सिनेमा रंगण 80කට හා සිනමා නිර්මාණ 37ක් අධ්‍යක්ෂණය කළ සිනමා වේදිකුගේ 54 වසරක අකණ්ඩ සිනමා චාරිකාවක් 2018 ජූනි මාස 30 වෙනිදා සදහටම නිම වෙනවා. ඒ ඔහුගේ 80 වෙනි ජන්මදිනයට හරියටම මාස දෙකක් තිබියදී. මට ඔයගෙන් විස්තර ටිකක් දැනගන්න ඕනේ. මොනවද? අපේ සමාගමේ වැඩිම කරන්නේ චිත්‍රපට ප්‍රචාරය කරන එකයි. ඉතින් මම ආවේ මාජනයව මුණ ගැහිලා ඒ අය වැඩියෙන්ම බලන්න කැමති චිත්‍රපටි මොනවද කියලා දැනගන්න. හරිම විනෝදජනක රස්සාවක් නේ. විනෝදජනකයි. ඔයා වගේ අය හම්බුනාම හරිම විනෝදජනකයි. වියපත් නොවන සිංහල සිනමාවේ වියපත් නොවූ රංගන ශිල්පියා ඔහුයි. ඔහු නමින් ආර්යශ්‍රී දකුරාර්ථ දේවදිත්‍ය ගාර්දිය වසම් ලිඳමුලගේ රෝයි ඇලෝසියස් ෆීලික්ස් ද සිල්වා. එසේ නැත්නම් ඔබත් මමත් අප කවුරුත් හඳුනන රොයි ද සිල්වා නම් වේ. ඔයා මොනවද මේ කතා කරන්නේ? මම කතා කරන්නේ නැහැ. ඒත් මට කතා කරන්න අයිතියක් තියෙනවා වගේ ගෑණි හැටියට. ඒක හරි කරදරයක් වුණාද? මට ගෙදර ඇවිල්ලා සැනසීම ඉන්න දෙන්නේ නැද්ද? මොකද්ද සීනක ඔබ මේ කරන වැඩේ තේරුම? ඔබ කරපු වැරදි වලට ඔබේ ගෑණි දරුවයි පළිද? ඒ දෙන්න වෙනුවෙන් වෙච්ච හැම දෙයක් අමතක කරන්න ඕනේ. 1937 අගෝස්තු මාස 30 වන දින මාතලේ යටවත්ත ග්‍රාමයේදී මෙලොව එළියදුටු මෙතුමන් පවුලේ බාලම දරුවාය. යටවත්ත කනිෂ්ඨ විද්‍යාලයෙන් හා මොරටුව සාන්ත සෙබස්තියන් මෙන්ම සාන්ත ජෝසප් විද්‍යාලවලින් අධ්‍යාපනය හදාරා තිබේ. मोरटु पुरवरे नम्देरु नाट्य शिल्पीन उ पर्सी मेंडिस हा बर्टी मेंडिस देपलगे नाट्य निर्माण वल्ट संबंध वेन्न लबीमत समगम रंगनेर तिबू कैमेत्त तवत वेडिवीति बेनवा पीसी डायस हा पियदास विजेकोन मित्रों देदेना समग एक्व सेनसुमनामिन मिलीमीटर दासे चित्रपटियाक निर्माणे करनो काले एवैमें तम मितुरान समग सम्मुख परीक्षणयाक वेनुवेन लंका चित्रागारेट गिय ओहुगे सिहिने बोंदवन्ने पेमिन सिटी विशाल पिरिस देखीमे नमुत පියදාස විජේකෝන් සම්මුඛ පරීක්ෂණ පොලිමේ ඉදිරියේ සිට ගැනීමට මොහුට අවස්ථාවක් ලබා දෙනවා. එම සම්මුඛ පරීක්ෂණයේදී රොබින් තම්පු මහතා ඔහුගේ චිත්‍රපටියේ අතිරේක රංගන ශිල්පියෙක් විදිහට දර්ශනයක් සඳහා මොහුව තෝරා ගන්නවා. එයින් කනස්සල්ලටපත් වන රොයි පියදාස විජේකෝන් හට මෙලෙස පවසනවා. මම ආයේ කවදාවත් අතිරේක රංගනයක් නම් කරන්නේ නැහැ. ප්‍රධාන චරිතයක් ඇරෙන්න. ඒත් වැටාමත් මාව විශ්වාස කරන සුචි. මට රස්සාව නැතුව ඉන්න කොට මාගෙන අනුකම්පා කරලා රස්සාව දීපු වාගේ තාත්තට මම මේ විදිය වැඩක් කරයිද සුචි සුචි මම දුප්පත් මිනිහෙක් දුප්පත් තුන පලියටම මම හොරුන්ගේ තත්වයට වැටෙන්න කැමති නෑ සුචි මේ අතරවාරයේ තම පියාගේ හිතවතෙකු වූ एंटन अभेरत्न विसिन निर्माणे कल सुधुमेनिका चित्रपटिये प्रधान चरिते संधा रोईव तोरा गन्नवा ए संधा ओहु रुपया 250ක අත්තිකාරම් මුදලක්ද ලබාගෙන තිබෙනවා නමුත් දෛවය කතරම් කුරිරුද එම චිත්‍රපටයේ නිෂ්පාදනය අතරමඟදිම නැවතී යනවා තම සිහිනේ බොඳ වූ රොයි ද සිල්වා තම සේවයේ නියතුව සිටි උපතපැල් ස්ථානාධිපති සේවය නැවත ආරම්භනවා ලාන්තියවත්තේ අහිංසක මිනිසුන්ට පාට් එක දාලා උන්ට සයිස් එක පෙන්වුවයි කියලා මේ ලොක්කේ මල්ලි මට හොඳ ටෝම බඩටයි පපුවටයි ගැහුවේ නෑ ගැහුවේ නෑ ගැහුවේ නෑ ගැහුවේ නෑ එක එක බල්ලන්ගේ සල්ලි වලට යට වෙලා උන්ගෙන් බීලා දුප්පත් මිනිසුන්ට පාට් එක දාන්න හදනවයි කියලා මාව බිම පෙරලගෙන මේ ලොක්කේ මල්ලි काले मिलस गेवियानवा सिरिल पी अभेरत्न विसिंग रोय द सिल्वाट दुरकथन मुतुमक्ला बादेनवा
पी नीलकंठन नम्मु दकुनु इंदियानु अध्यक्षक बरेक लंकावे चित्रपटिया करन्ने अनवायन सुब आरंची अरगेन रोहित सिल्वा नम कलाकरुवा बिहिवीमे पुरोगामिया वन्नी पी नीलकंठन विसिन निर्माणय कल सुजागे रहस चित्रपटय निसायि एसेतम अधिष्ठानयेन सिनेमाव जयगत रोय सुजागे रहस चित्रपटय तिरगत वीमत समग एक रैन सुपिरि तरुवक बवट पत्वेनवा इन अनतुरुव ओहुट जनप्रिय धारावे चित्रपटि वलट दायक वीमट दोरंगुलु विवर वेनवा समगम ओहु नियलुनु उपतपल स्थानाधिपति तनतुरट समुदेनवा दिन के इंदला एतुमागे सौख्य तत्वय इतरन सतुदायक नै ए निसा सहोदर सहोदर वरुनि एतुमा मगिन इल्लीमक कला सुतुदुव सेनसिली सुवय सेंगवुनु मेनिक रुहुनु कुमारी वेनी चित्रपटिवलिं तम अनन्यतावे तहवुरु करगन्ना रोय हतर पेरलियेदी हमुवन सुमना अमरसिंह नम ऊ केलिलोल दंगकार युवक्तिय सूकिरिकल चित्रपटियेदी तम जीवन सहकारी बवट पत् करगन्नवा रोय सुमना युगय आरंभ वन्नी सुनेत्रा चित्रपटिय हरहाय මට මෙයාව මුණ ගැහුනේ 1970 මම චිත්‍රපටයක රඟපාන්න ගිය වෙලාවේ මම ඇත්තටම රොයිට් එක මුලින්ම රඟපෑවේ සින්දුවක් ඒ සමරණපුරිය චිත්‍රපටියේ විමලදාස පෙරේරාගේ සමරණපුරිය චිත්‍රපටියේ සින්දුවක තමයි රඟපෑවේ ඊට පස්සේ දිගටම ගොඩක් ඒ කාලේ රොයි සුමනා කියන නමක් ආවා चित्रपटी ඉතින් මට මුණ ගැහිච්ච දවසේ ඉඳලා අපි දෙන්නා මේ චිත්‍රපටිය රඟපෑව හතර පෙරළිය කියන චිත්‍රපටියේ එතනදි තමයි අපි දෙන්නගේ ආදරය ඇති වුනේ ඊට පස්සේ අපි කසාද බැන්දේ සූකිරි කෙල්ල කියන චිත්‍රපටිය රඟපාන වෙලාවේදී සූකිරි කෙල්ල චිත්‍රපටියේදී යාට තියෙනවා මට ගහන්න කම්මුලට ඒකෙදි කන්දකින් පෙරළිලා පෙරළිලා ගිහිල්ලා ගඟකට වැටෙනවා මම එතකොට එන්නේ ඒ සීන් එක ටිකක් හරි කනගාටුදායක සීන් එකක් රෝයි හරියට බය වුණායි සමහර තැන්වල පත්තරවල කතා කරනවා සමහර ඒවා එක යටපත් කරනවා මන් දන්නේ ඇයි කියලා ඒව ගැන ගණන් ගිලම් වැඩි නෑ අතරම මට මේ ගහනකම් මේ ගැන මතක් වුණේ නැහැ රොයි එහෙම කෙනෙක් නෙමෙයි. අතරම කිව්වොත් රොයි චිත්‍රපටියක ස්ක්‍රිප්ට් එකක් ලියනකොට කවදාවත් මම ගිහින් බාධා කරන්නේ. මම අහන්නේ කවුද මේකට ගන්න නළුලිය කියලා. එයාම තමයි නළුලියෙන් ඩිසයිඩ් කරන්නේ. යාට බැරි වෙච්ච තැනක් වුණොත් එහෙම මම කියනවා අනේ රොයි පුළුවන් නම් මෙන්න මෙයාව ගන්න හවලාව ගන්න කියලා. සමහරලාට එයා මට දෙනවා චරිත ඉතින් මම එක සුදුසුණම් කරනවා මිසක් මට සුදුසුයි කියලා නෑ කියලා හිතෙනවා නම් මං කවදාවත් කරන්නේ නෑ මුලින්ම කරේ මේ ටොම්පචා කියලා විතර චිත්‍රපටිය ඊට පස්සේ තනගිරවි ඒ දෙකෙකෙම පටන් ගත්තේ ඇත්තටම රොයිට ඕන කරන රොයිගේ හැංගිච්ච හිත ඇතුලේ තිබිච්ච දෙයක් තමයි කලාත්මක චිත්‍රපටිත් කරන්න ඕනේ කියන එක ඒකෙන් තමයි ආ පටන් ගත්තේ තනගිරවි සුදු පිරුවට ගෙදර බුදුන් අම්මා ඒ වගේ චිත්‍රපට. නමුත් රොයි වෙනස් කරේ නෑ එයාගේ අයිඩියාස්. සිනමාව කඩා වැටිගෙන හිටිය කාලයක් තිබුණා. ඒ කාලෙදී එයාට ඕන කරලා තිබුණා මේ හැම කෙනෙක්ම නොකරපු යම්කිසි දෙයක් කරන්න. එහෙම කරන්න ගිහිල්ලා තමයි රොයි හිතලා තමයි
කොමඩි කරන චරිත මේන් රෝල් එක කරලා මේන් රෝල් එක කරන චරිත දෙවනි තැනට දාලා එහෙම් පිටින්ම විකට චිත්‍රපටි කරන්න පටන් ගත්තේ. ඒව කරනකොටත් අපි දෙන්න ගෙදර කතා වෙලා මේක අමුතු විදියකට කරන්න ඕනේ දැන් සිනමාව එහෙම් පිටින් වැටලා තියෙන වෙලාවේ මොකක් හරි සිනමාව නැග්ගල ගන්නම් අපි මේ වගේ දෙයක් කරන්න ඕනේ කියලා එයාගේ හිතේ අයිඩියා එක කිව්වා. කියන තමයි යා ඒ චිත්‍රපටි කරන්න ගත්තේ චේරියෝ ඩොක්ටර් චේරියෝ ඩොක්ටර් ඇඩරිල් ඩවල් මිගෙන් එක දෙක තුන ඒ වගේ චිත්‍රපටි ගොඩාක් කරන්න පටන් ගත්තේ සිනමාව නගා සිටවන්න නෑ මමත් දන්නේ හේතුව මම ඇත්තටම ඒ ගැන කියනකොට මට මතක් වෙන්නේ ඇමරිකාවේ රොයි නනුලිනියන් ගොඩක් දෙනෙක්ව අඳුරලා දීලා තියෙනවා නමුත් රොයි ගෙදර බුදුන් අම්මා එතනින් ගියාම ඉට්ස් මැටර් ඔෆ් ටයිම් ඒ කාලේ එක ළමෙක්ව අඳුරලා දුන්නා කීත් රංග කියලා. එයාට තේරුණා මෙතන තියෙන ප්‍රශ්න ඒ කියන්නේ රොයිව අගේ කරන්නේ නැහැ එහෙම කියලා. ඊට පස්සේ ඇමරිකාවේදී ඇන්ඩි සමරසේනත් එක්ක එක්කව වෙලා රොයිට උපහාරයක් දීුවා. ඔව් ඇත්තම කිව්වොත් රොයියා කදිරා චිත්‍රපටියේ රඟපාන්න ඇඹිලිපිටියේ පැත්තේ ගිහිලා ඒකේ රඟපානකොට රසපාලිතගේ චිත්‍රපටියේ මෙයා කරේ මං හිතන්නේ දුෂ්චරිතයක්. ඊට පස්සේ රොයියාව ස්ක්‍රිප්ට් එකක් තිබුණා හිත හොඳ කොල්ලෙක් කියන එක. ඉතින් රොයි ඒ ස්ක්‍රිප්ට් එක දීලා තියෙනවා මේකෙන් චරිතයක් තෝරගන්න කියලා ජීවන්ට. දුන්නට පස්සේ ජීවන් තෝරගෙන තියෙන්නේ ඒකේ මම ජයතුංගට දීපු චරිතේ තමයි එයා දුෂ්ට චරිතේ තමයි තෝරගෙන තියෙන්නේ. පසුගුණු නෑ රොයි කිවුණු නෑ ඔයාට මේ චරිතේ නෙමෙයි ඔයා තමයි මේකේ හීරෝ කියලා. එහෙම තමයි ජීවන්ට ඒ චරිතේ දුන්නේ. ඒක රයන් ජනප්‍රිය වුණේ ජීවන් මේ හිතවත කොල්ලෙක් චිත්‍රපටිය. නෑ එයා ජීවත්වන ඉන්න කාලය ඇතුළතදී ඇත්තටම රොයි බලාපොරොත්තු වුණේ රොයි ඉතුරු කරපු සල්ලි ටික ලැබෙන්නේ නැති එක ETI එකේ ඒකයි අනික එක ගෙයක් ඉල්ලලා තිබුණා ආණ්ඩුවෙන් ඒක නැති වෙච්ච එකයි. එයාගේ ඇත්තටම ඉල්ලීමක් මම ඒක මම ඔක පෙන්න ඉන්න ඕනේ නැහැ හැමෝටම. එයා අන්තිම කැමති පත්‍රයක් ලියලා තිබුණා ඒකේ තියෙන්නේ එයාව එම්බාම් කරන්න එපා එයාව පැය 24ක්වත් තියාගන්න එපා වලලන්න එපා පුච්චන්න කතා පවත්වන්න එපා කියලා. ජනාධිපති ඉවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සෝක ප්‍රකාශයක් කරලා එවලා තිබුණා. ඒකේ තිබුණා සුමනා රොයිගේ අභාවය ගැන බිරිඳ වන සුමනා සහ දරුවේ දෙනාට මගේ ශෝකය ප්‍රකාශ කරනවා කියලා. මන් දන්නේ කවුද දරු දෙදෙනා කියලා. එහෙම දරුවෝ හිටියනම් මෙලාට මන් තනි වෙලා ඉන්නේ නැහැ. දරුවෝ කිසිම දෙයක් කෙනෙක් රොයි ජීවතුන් අතර ඉන්නකොටවත් ආවේ නැහැ. රොයි ජීවතුන් අතර ඉන්නකොට එහෙනම් එන්න තිබුණා එන්න තියෙන දරුවෝ. අද වෙනකන් ඒක ලෝක ප්‍රසිද්ධ වෙලා හැම පිටරටවල් වලම YouTube වල හැමතැනම ගිහිල්ලා මගේ දුක සපහන රටවල ඉන්න කට්ටිය කතා කරාම අහනවා මේ ඇයි සුමන තනියෙන් ඉන්නේ ළමයි දෙන්න නැද්ද කියලා. ඉතින් මට හිටපු ළමයි නම් නැහැ. රොයිටයි මටයි ළමයි හිටියේ නැහැ. කොහෙන්වත් ඊට කලින් හිටියා නම් ඒත් නැහැ. කවු ඉන්නව නම් දැනට උනත් මං එන්න කියලා ආරාධනා කරනවා. එහෙම එකක් නෑ මේ මන් දන්නේ මෛත්‍රීපාල සිරිසේන මේ හිවකට හිටපු ජනාධිපතිතුමා මුඛාගේ උපදේශක අනුවද මේක කරේ කියලා. අපේ නනුවිඩියන් අතරෙත් ඔය කසුපුසුව තිබුණා. ඉතින් මම අද තව වෙනකන් රවින්ගේවත් ඇහුවේ නෑ මොකද මෙහෙම එකක් මේ කිව්ව නේද ඇයි එහෙම කිව්වේ කියලා. මොකද ඒක වැරදීමක් වෙන්න ඇති සමහර වෙලාවට මෛත්‍රීපාල සිරිසේනට. නමුත් ඒක හරි වැරදි. ඒව හොයලා බලලා හරියට හරි දේ කියනවා මිසක් මේ වැරදි ප්‍රකාශ කිරීම මේ ජීවත් වෙලා ඉන්න අපිට ලොකු මේ පහරක්. අන්තිමට කියන්න තියෙන්නේ රොයි හොඳ තැනක ඉන්නවා කියලා මම දන්නවා. මොකද එයා කිසි වැරදක් කළා නැහැ කාටවත්. එයාට නිවන් සුව ලැබේවා කියලා මම කියනවා. එයාට මෝක්ෂ සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අම්මා
राज्य चित्रपटी संस्थाव आरंभ किरी में गौरवेद रोहिद सिल्वाट हिमिवनु ऐत एद्दास नमसिय हत्तहत वर्षेदी रंगन शिल्पिया सिनेमा निर्माण करवेकु बावट पत्वान्ने टोम्पचया यान कुलुंदुल अध्यक्षने समगी एतेक मेतेक सिंहल चित्रपटी 31 हरहा तम निर्माण कार्येन हेल सिनेमाव पोषणय करन लदी अपि जीविते दकिन सुपुरुदु चरित रंगने यदुनु रोहिद सिल्वा ओहुगे रंगन कुशलता विनस्मानेकिन प्रेक्षकयाट पेन्विय असुव दशके पेवती बॉक्स ऑफिस अध्यक्ष गुन्नट एकतु वन्ने एद्दास नमसिय अणुव एके तिरगत वू चेरियो डॉक्टर चित्रपटेनी चेरियो कैप्टन रै डेनियल डबल मिगल लव 94 वेनी जनप्रिय रेले चित्रपटि हरहा देशीय सिनेमा कर्मांते पोषणे करन लदी रटक मिनिसु निपदेनवा मेरेनवा एक स्वभावया एक अपि हेमोम दन्नवा रटक हरिम दुलभ देयत्तमय अमरणीय मिनिसुन बिहिवेन्ने अमरणीय मिनिसुन बिहिवेन्ने अमरणीय वीम एत्तटम वियुतु एक जनताव अते तीन रसिक रसिकावयन्नते इतिं एवन अमरणीय महारंगन शिल्पियेक गन तमय अद मे अनुस्मरणय करन्ने मे अनुस्मरणयट सहभागी वेन्ने मम निवसे सिटयि एहेम सिद्ध वुने एत्तटम मे पवतिन मे रटे इतामत्म भयंकर वातावरण उड़ाई नत्तन मे विदियट नेमेई मे अनुस्मरणय करन्न अपि सूदानम उने मट मे अवस्थाव लबीम लघु भाग्य मे अनुस्मरणय करन्न लबीमत भाग्य मोकद मम ए तरम आदरय करपु अपत समग एकट कालयक तिस्से सिट वेड कटयुतु कर सैल सिंहल सिनेमावे महारंगन दर रोहिद सिल्वा तुमन गन अनुस्मरणय करन्न लबीमत वासनावक भाग्य एंदा रोहि मगे मित्र ओबट मोक्षो प्रार्थना करनवा अद दवसे रोहिद सिल्वा महात्म्या आदरणीय रोहि अय्या अनुस्मरणय करन वेलावे अपिट ओहुगेन आदरयेन कथा करन्न गोडाक देवल तियेन मोकद ओहु आदरणीय सोंदुरु मनुस्से नितरम विहिलुवेन तहलुवेन हिटपु मनुस्से किसीम प्रश्नयक ओलुवट गत्तु केनेक नेमेयि चित्रपटियक वेन निर्माणयक करनकोट उना हेम शिल्पियेक एक्कम हरीम लिंगत्व कथाबह करमिन विहिलुवेन तहलुवेन तमयि इन्ने ए निसामयि ओहुट कथा देकक नैतुव वार्तागत आदायम लबन हास्यजनक चित्रपट निर्माणय करन्न पुलुवन उने अत्तरम रोहि अय्या सोंदुरु मनुस्से दक्ष निर्माण शिल्पियेक दक्ष रंगन शिल्पियेक दक्ष चित्रपट अध्यक्षवरयेक मम दान विदिट दक्ष गायके ये हेम हेकियाम ओहुतुल तिबुना नमुत मम दकिन्ने ये हेम दीट वाडा ओहु हित होंद आदरणीय सुंदुरु मनुस्से हबैवट में हिम किया पुलवा इतिंग अपि आदरें ओहु मतक करनवा हरिम लिंगतु कमें ओहु गेन मतक किन कोट दुखा कितेन मुकद हरिम इक्मनिंग ओहु अपि अतहर गिय निसा इतिंग आदरणीय रोई अय्यट अपि इत सितिन्म मोक्षुव प्रार्थना करनवा रोहित सिल्वा कियन्ने मगे होंद पर्ण यालुयि कवुरुदु 40 कारक विथर रोहित मम हितवंत पुरुदेक चित्रपटि अध्यक्षता करन दीपु वेलावे मम मासकट वेडि कालयक रोहित एक्क हिटिया ए वेलावे रोहित गे तियेन गतिगुण नैत गेन मम होंदट दनगत्ता एयाट कैम दिन एकम हेम केनेकुटम देन्न ओने वेड करन एयाट देन सपहासुकम हेम केनेकुटम देन्न ओने ए वगेम मटत मय गेनत होयला बलनवा ඒ වගේ හිත හොඳ hina වෙලා ජුලිය හිටපු අධ්‍යක්ෂකවරයෙක් මම හිතන්නේ කොහෙවත් ඉදී කියලා. ඒ වගේමයි නළුකමට ගියත් විහිළුවෙන් තහළුවෙන්. හැබැයි මම දන්නා තරමට එකම නළුව හෝ අධ්‍යක්ෂවරයා හැටියට ගත්තොත් කලාකරුවෙක් හැටියට ගත්තොත් තරහකාරයක් නැති එකම මිනිස්සයා මම හිතන විදිහට මම දන්නා තරමට රොයි ඩිසෙන්වා. රොයි වනාති පාඩුව අපිට හොඳට තේරෙනවා අපි මොන තරම් විහිළු තහළු කරගෙන එකට හිටියද. පරිසම ඉන්න රෝයින් ඉන්න තරකට වෙලා අම්මමත් කවදා හරි උදේට එනවා අපි එතකොට හම්බ වෙමු රෝයි දුකයි කියන්න පරිසම ඉන්න රෝයි රෝයි ඩිසිල්වා රංගදර යනන්ගේ වසර 3ක් ඉදුම් අපෙන් සමු අරගෙන වසර 3ක් සපිරෙන මේ මොහොතේ එතුමා වෙනුවෙන් ಗುಣසමරුමක් ඉදිරිපත් කරන්නට ඉඩකඩ ලැබීමත් මම භාග්‍යකොට සලකනවා මොකද එතුමා මම ප්‍රධාන චරිතයක් රඟපාපු චිත්‍රපටයේ ප්‍රථම අධ්‍යක්ෂකවරයා මම එතුමාට ඒ ගෞරවය පිරිනමනවා වගේම
එතුමා සිනමා කර්මාන්තය වෙනුවෙන් මහා විශාල සේවයක් ඉටු කරපු කලාකරුවෙක්. විශේෂයෙන්ම රාජ්‍ය චිත්‍රපටි සංස්ථාව බිහිකර ගැනීම උදෙසා විශාල සටනක් එතුමා ඇතුළු ඒ ජ්‍යෙෂ්ඨ සිනමා ශිල්පීන් එකතු වෙලා ඒ ගෙන ගිය වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට රාජ්‍ය චිත්‍රපටි සංස්ථාව ලැබුණේ. ඉතින් ඒ වගේ බොහොම ක්‍රියාකාරී දායකත්වයක් කර්මාන්තය වෙනුවෙන් ලබා දීපු කලාකරුවෙක් එතුමාගේ මම ඒ ප්‍රශංසාව පිරිනමනවා වගේම මේ මොහොතේ එතුමාගේ ආගමට අනුව මෝක්ෂුව ප්‍රාර්ථනා කරනවා. රොයිද සිල්වා මහත්මයා කියන්නේ ඉතාමත් දක්ෂ කලාකාරයෙක්, අධ්‍යක්ෂකවරයෙක්. එතුමා අපේ සිනමා ශ්‍රේෂ්ඨයට කරපු මෙහෙවර වචනයෙන් කියලා නිම කරන්න බෑ. ඇත්තටම මට එතුමාගෙන් මගේ දෙවැනි චිත්‍රපටයේ ආරාධනාවක් ලැබුණා. රෑදැවිනියල් දවල්මිගල් තුන එතුමාත් එක්ක මම හිතන චිත්‍රපටි පහ හයකම වැඩ කරා. ඉතාමත් සුන්දර මිනිස්සෙක්, හරිම නිහතමානී. ඒ එතුමා කතා කරත් කනටවත් ඇහෙන්නේ නැහැ, ඒ තරම් එයා හරි නිවිච්ච කෙනෙක්. කොයි වෙලාවෙත් සිනාමුස මූණෙන් හිටියේ, හැමදාම හෙයා ස්ටයිල් එක එතුමාගේ හැමදාම එකම වගේ. ඒ කොණ්ඩේ වෙනස් කරේ නෑ, ඒ කොණ්ඩේ හරිම ලස්සනයි. අපි එතුමාගේ ගොඩක් ආදරේ. ඇත්තටම සුමනාමරසිංහ මහත්මිය එයත් එක්ක පිටිපස්සෙන් හිටියා, එයාගේ යෝධ හෙවනැල්ලක් වගේ. ඉතින් ඇත්තටම මේ එයා ගැන වචන විනාඩියක ප්‍රමාණයක් හරි කතා කරන්න ලැබීමත් භාග්‍යයක්. මට එතුමාව කවදක්වත් අමතක වෙන්නේ නැහැ. මගේ හදවතින් ඒ රුව අමතක කරන්න බැහැ. ඉතින් එතුමාට අපි මෝක්ෂ සුවය ප්‍රාර්ථනා කරමු. රොයිඩ් සිල්වා කිව්වහම මට සිංහල සිනමාවට අමතක කරන්න බැරි චරිතයක්. මට මතක දෙන අපේ කුඩා කාලේ බලපු චිත්‍රපටවල රොයි රඟපාන යුගයක්. ඒ කාලේ නම්ම මේ බොහොම මෑතක් දැනට වසර තුනක් වෙනකම්මත් රඟපෑම තම ජීවන වෘත්තිය කරගත්ත දැවැන්ත නළුවෙක් විදිහට තමයි මම දකින්නේ. නළුවෙක් අධ්‍යක්ෂකවරයෙක්. මම විශේෂයෙන්ම රොයි සිල්වා ගැන දන්නේ, රොයි සිල්වා කියන මහත්මය කියලා කියන්න පුළුවන්. මොකද හරි වැදගත් කමට ජීවත්වන මනුස්සේ කොවිලයත් විහිළුවෙන් තහනුවෙන් හරි විනෝදයෙන් ජීවත් වෙන්න කැමති, ප්‍රශ්න ඔලුව තියාගන්න අකමැති. ගත කරන හැම කාලයක්ම බොහොම විනෝදයෙන් ගත කරන්න පුළුවන්, ගත කරන්න කැමති පුද්ගල කලාකරුවෙක්. නමුත් එතුමාගේ චිත්‍රපට අධ්‍යක්ෂණයේදී මම යත් එක්ක වැඩ කීපයක් කරා. හරිම පහසු. ඒ කියන්නේ රොයි සිල්වා කියන්නේ අධ්‍යක්ෂකවරයද නැත්නම් නිෂ්පාදකවරයද කියන තැන නෙමෙයි එයා ඉන්නේ. එයා ඉන්නේ අපිත් එක්ක හරිම කරට කර වගේ දෙක එකට ඉඳගෙන තමන්ගේ වැඩේ බොහොම සුන්දරව කරගන්න පුළුවන් දක්ෂකමක් තිබෙච්ච කලාකරුවෙක් තමයි රොයි සිල්වා කියන්නේ. අවසාන කාලයේදී අපව දැක්කත් බොහොම අසනීපෙන් හිටියත් බොහොම හිනා වෙලා හිනාවේ මූ සරසා ගත්ත කලාකරුවෙක් තමයි රොයි සිල්වා කියන්නේ. එතුමා තිනතු වෙච්ච අපේ සිනමාවට දැනෙන පාඩුවක්. මොකද අපේ සිනමාවේ දැක්කල් හිටපු දැවැන්තෝ සේරම එක්කන අඩු වේගල යන යුගයක්. අන්තිමට කොහේ ඉතුරු වෙයිද මේ සිනමා කියන ප්‍රශ්නයක්. දැනට වසර තුනක් වෙනවා එතුමා අපිට නැති වෙලා. එතුමාට මොක්සුව ප්‍රාර්ථනා කරනවා. මං හිතනවා මගේ රංගනයේ යම් වෙනසක් කිරීමට ඔහුට හැකි වුණා. හාස්‍යෝත්පාදක පැත්තට මාව යොමු කිරීමට ගොඩාක් දුරට රෝයය උත්සාහ කළා. මගේ තිබිච්ච සැඟවිච්ච කුසලතාවයන් ඔහුගේ මේ හාස්‍යෝත්පාදක චිත්‍රපටවලට යොදාගත්තා. මම හිතනවා සිංහල සිනමාවේ මේ ඉතාමත්ම අවශ්‍ය වෙන යුගයක තමයි ඔහු අප අතහැරගියේ. මම හිතනවා ඒ රොයිඩ් සිල්වා මහත්මයාගෙන් ඒ අඩුව පිරිමහන්නට, ඒ හාස්‍ය චිත්‍රපට ඊට පස්සේ සිනමාවට බිහි වුණාද කියන එකත් පොඩි සැකයක් තියෙනවා. කොහොම වුණත් ඔහු මේ වගේ කාලයක තවදුරටත් සිංහල සිනමාවේ රැඳී හිටියනම් මේ සිංහල සිනමාවට සිංහල ප්‍රේක්ෂකයන් ඇද ගැනීමට සෑහෙන දුරට පිටුවහලක් වෙයි. අද අපි ඉතා කනගාටුවෙන් අපේ ආදරණීය සිංහල සිනමාවේ අධ්‍යක්ෂකවරයා, බොක්ස් ඔෆිස් අධ්‍යක්ෂකවරයා රොයි ද සිල්වා මහතා
අවුරුදු 3ක් වෙනවා අපිට අහිමි වෙලා. අපි එතුමාව සීපත් කරන්නේ අද කනගාටු වෙනුවත් අපිට සතුටු වෙන්න දෙයක් තියෙන්නේ එතුමා එක්ක අපි රස විඳපු ඒ සිනමා කෘති. ඊටම විනෝදාත්මක චිත්‍රපට රසක එතුමා රඟපෑවා ඒ කාලේ. එතකොට නම් ඉතින් අපි මං හිතන්නේ ඉස්කෝලේ යන කාරේ කොල්ලු. නමුත් පස්සේ අපටත් වාසනාව මට වාසනාව ලැබුණා එතුමාත් එක්ක චිත්‍රපටවල රඟපාන්න. විශේෂයෙන් ගත්තොත් එතුමා කරපු ඉංග්‍රීසි චිත්‍රපටි It's a matter of time. ඊට පස්සේ සුදු පිරුවට සර් ලාස්ට් චාන්ස් ගෙදර බුදුන් අම්මා ඔය වගේ චිත්‍රපට. ඉතින් ඒවා හරි විනෝදෙන් අපි ආදරෙන් භක්තියෙන් එතුමා එක්ක කාලය බෙදාගෙන වැඩ කළේ. ඒවෙන් අපේ කරියර්ස් වලටත් ගොඩක් ලොකු ආලෝකයක් ලැබුණායි කියලා මට පැහැදිලිව කියන්න පුළුවන්. කිසිවෙතත් මේ වෙලාවේ එතුමාට අපි ප්‍රාර්ථනා කරන්න ඕන කොහේ හරි හොඳ තැනක උප්පත්තිය ලැබලා මේ වෙනකොට ඉන්නවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. නැවත නැවතත් එතුමාගේ ආගමේ අනුව හොඳ තැනක ඉපදිලා දෙවියන් වහන්සේගේ බැල්ම එක්ක රැකවරණය එක්ක හොඳට කොහේ හරි මේ උඩක ඉඳලා අපි දිහාවත් බලලා අපිටත් ආශිර්වාද කරමින් ජීවත් වේවි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වුණාට එතුමාගේ සිනමා ජීවිතය දිහා බැලුවාම රොයිඩ් සිල්වා කියන නම සිංහල සිනමාවේ නැති එක කවදාවත් පියවන්න බැරි අඩුවක්. එතුමාට මොක්සුව පතනවා. රොයිඩ් සිල්වා මම නම් කියන්නේ ආදරයට රොයි අංකල් කියලා. රොයි අංකල් නැති අඩුව සිංහල සිනමාව ඇතුලේ මේ මේ කාලවකවානුව වෙනකොට ටිකක් සරට දැනෙනවා. මොකද ඔහුගේ අවශ්‍යතාවය එහෙම නැත්නම් කමර්ෂියල් ඩිරෙක්ටර් එහෙම නැත්නම් අපි කියන්නේ වාණිජ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුගේ අඩුව තාම සිංහල සිනමාවේ තියෙනවා. මං හිතනවා මේ අඩුව පිරිලා නැහැ. මම රොයි අංකල් ඇත්තටම මම දකින්නේ මට හම්බ වෙන්නේ බොහොම මං බොහොම කුඩා අවදියේදී. හැබැයි මං වාසනාවන්ත වෙනවා මං අධ්‍යක්ෂකවරයෙක් විදියට රොයි අංකල් එහෙම නැත්නම් රොයිඩ් සිල්වා කියන මහා නළුවව මට පුළුවන් වෙනවා අධ්‍යක්ෂණය කරන්න. මගේ මයි නේම් ඉස් බන්දු චිත්‍රපටයේ තමයි රොයිඩ් සිල්වා අවසාන උතාවට රඟපාන්නේ. ඔහුගේ අවසාන චිත්‍රපටයේ මයි නේම් ඉස් බන්දු. ඉතින් ඔහු මට දක්වපු සහයෝගය මට තාමත් මතකයි. ඒක මට මෙවි පේනවා. ඉතින් අද දිනට රොයි අංකල් නැති වෙලා අවුරුදු 3ක් තාම හිතා ගන්න බෑ. හරියට හොරෙක් අරන් ගියා වගේ. රොයි අංකල් ඔයා කොහෙද ඉන්නේ? ඉන්න තැනක හොඳින් ඉන්න. ඔයාට ඔයාගේ ආගමනුකූලව ඔයාට මම මොක්සුව ප්‍රාර්ථනා කරනවා. ආදරණීය රොයි අයියේ, ඔයා අපි සියල්ලංගෙම සමුගෙන ගිහිල්ලා අවුරුදු 3ක් වෙනවා කියලා අපි කාටවත් හිතන්න බෑ. ඔයා මතක් වෙන හැම විනාඩියක්ම අපි සියල්ලංගෙම නිතරම කඳුලක් පිරෙනවාමයි. ඒ වගේ නිහතමානීකම ආදරය සෙනෙහස ගෞරවය අපි කාටවත් කවදාවත් අමතක කරන්න බෑ. රොයිඩ් සිල්ලා කියන්නේ සිංහල සිනමාවේ අති විශිෂ්ට ගණ්‍ය රංගතරේ අධ්‍යක්ෂකවරේ නිෂ්පාදකේ තිර රචකේ. ඒ වගේ නිහතමානීකම ආදරය සෙනෙහස ගෞරවය අපි කාටවත් අමතක කරන්න බෑ. රජෙක් වගේ සිංහල සිනමාවට මහා සේවයක් කරපු කෙනෙක්. මං සුදු ගවුම පිටින් වාගේ ළඟට ආවා. ඒ ආපු පුංචි කෙල්ලට ඔයා දුර ගමනක් යන්න අත්තල් සැපෙව්වා. ඒ හැම විනාඩියම වට ගොඩාක් වෙන සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා වගේම මගේ ආගමට අනුව වාට නිවන් සුවම ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ ආගමට අනුව ඔයා කරගත් ආ වූ මහා පින් සම්භාරයත් සමගින් ඔයාට මොක්සුවෙම ප්‍රාර්ථනා කරනවා. කොහේ කොතන හිටියත් රොයි අයිය අපි සියල්ලෝගේ දිහා බලාගෙන ඇති කියලා විශ්වාස කරනවා වගේම යලි යලි රොයි අයිය අප අතරේම ඉපදේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. රොයි සිල්ලා මහත්මයා ගැන කතා කරනවා නම් මම හිතන්නේ මාසයක් කතා කරන්න පුළුවන්. එතුමා තමයි එක්තරා යුගයක අද්විතීය රංගන ශිල්පියෙක්. අපිට අදත් මතකයි මිහිඳුම් සීන මදු සීන වගේ චිත්‍රපටයේ එතුමාගේ රංගනය. ඊට අමතරව එක්තරා යුගයක සිංහල සිනමාව මතයන් නැත්තටම නැතිලා යුගයක බන්දු ටෙනේක සුසංයෝගයේ මත ඔවුන් දෙදෙනා ප්‍රථමතාවට සිනමාපටයක මේ ප්‍රධාන චරිතවලට එනල් අභියෝගයක්
අරගෙන ඒක ජයග්‍රහණය කළා විශේෂ තත් ප්‍රහසන චිත්‍රපටි තුලින් නිර්මාණ තුලින් නැතිලා ගිය සිනමා ප්‍රේක්ෂකයෝ යලි සිනමා ශාලා ගේන්න එතුමා ලකු සේවයක් කරා මටත් එතුමත් එක්ක චිත්‍රපට තුන විතර රඟපාන්න අවස්ථාව ලැබුණා මිස දනරින සොඳුරු වසන්තය වගේ චිත්‍රලාස්ත ලාස්ට් චාන්ස් වගේ චිත්‍රපටි ඔක තමයි ජීවිතේ ඉපදෙන අපි හැමෝම මැරෙනවා ඒක ලෝක ස්වභාවය ලෝක ධර්මතාවය ඉතින් මම හිතන රෝයයි අවුරුදු 80ක් විතර ඉතාමත් හැමමත සුහදව සුන්දරව හැමෝගේම ආදරේ දිනාගෙන ජීවිත ගමන හොඳින් අවසන් කරා එතුමට මම එතුමගේ ආගමේ හැටියට මොක්ෂේ ප්‍රාර්ථනා කරනවා රෝයයි ශරීරයේ දෙවටී යන නොපෙනී යන මීදුමක්සේ රෝයිද සිල්වා යන අසහාය රංගනවේදියා ජීවන ගමන අවසන් කර අදට වසර 3ක් සපිරෙනවා. තම ජීවිත කාලයම සිංහල සිනමා වෙනුවෙන් කැප කළ උත්තරීතර අග්‍රගණ්‍ය කලාකරුවාණෙනි. සාමදානයෙන් සැතපේවා. රෝයිද සිල්වා කලාකරුවාණෙනි. VTV අපේ නාලිකාවෙන් ඔබට පිදෙන උපහාරයයි මේ. Thank you.